பலியேட்டு அவதித்தவர். அடுத்ததாக கௌரவ ஜனாதிபதி அவர்களுடைய வருகை எதிர்பார்க்கப்படுகின்றது. அவருடைய வருகையின் பின்னதாக இங்கே இந்த பாராளுமன்ற சபா மண்டபத்திலே ஜனாதிபதி அவர்களினால் முன்வைக்கப்படுகின்ற கொள்கை பிரகடனமும் ஜனாதிபதி அவர்களுடைய நாட்டு மக்களுக்கான விசேட உரையும் இடம்பெறும். அத்தோடு இங்கே இடம்பெறுகின்ற அனைத்து விடயங்களையும் நாங்கள் தேசிய அலைவர் சொல்வதாகவும் உங்களுக்காக நேரடியாக நாங்கள் அஞ்சல் செய்வதாகவும் இருக்கின்றோம். Right now, we are awaiting the arrival of the Honourable President, Honourable Kumara Dasanayake. Well, following the initial formalities, Parliament was temporarily suspended, and at 11:30, Honourable President, Honourable Kumara Dasanayake will preside over the Speaker's chair and present the government's policy statement in accordance with Articles 32, 4 and 33 of the Constitution. මේ ඔබ දකින්නේ ජාතික රූපවාහිනිය හරහා සමස්ත මාධ්‍යයට බව නිකුත් කරන ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට පිවිසෙනු ලබන ආකාරයයි. ආධිකම ව්‍යවස්ථාවේ 33 ආ ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු සභාවාරයක් ආරම්භ වේ. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ආධිකම ව්‍යවස්ථාවේ 33 ආ අනු ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීමල මුලසුන දැරීමටත් ජනාධිපතිවරයාට බලතල පිළිගනවා. මේ ඔබ දකින්නේ සම්ප්‍රදායානුකූල ගරු කතානායකතුමන් සහ පාර්ලිමේන්තු මහලේ කම්තුන් විසින් ගරු ජනාධිපතිතුමන් පාර්ලිමේන්තුවට කැඳවාගෙන යන ලබන ආකාරය. පාර්ලිමේන්තුවේ සෑම සභාවාරයක් ආරම්භයේදීම ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලබන මෙහිදී සිය ආණ්ඩුවේ ඉදිරි දැක්ම පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් ජනාධිපතිවරයා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පාර්ලිමේන්තුවට සහ මහජනතාවට ඉදිරිපත් කරනු ලබන අතීතයේ මේ හඳුන්වනු ලැබුවේ රාජාසන කතා නම් එය දෙලෙස හඳුන්වීමට හේතු වූයේ අග්‍ර ආණ්ඩුකාරවරයා විසින් ඉදිරිපත් කළ නිසා. නමුත් 1978 ව්‍යවස්ථාවෙන් පසුව ජනාධිපතිවරයා විසින් මේ ඉදිරිපත් කරන ලබන ප්‍රතිපත්ති ප්‍රකාශය රටේ ඉදිරි සැලැස්ම බවට පත් වෙනවා. දැන් ජනාධිපතිවරයා පිවිසීමෙන් අනතුරුව තවදුරටත් පිවිසීමෙන් පසු පැළඳුම් කාමරයට ගොස් මිනිත්තු කිහිපයක් සිට නනතුරුව ජනාධිපතිවරයා සභාගමට පිවිසීමට නියමිතයි. இலங்கை திருநாட்டினுடைய ஜனாதிபதி அவர்களுடைய வருகை இப்பொழுது இடம்பெற்றது. படைக்கல சேவிதர், பிரதிப்படைக்கல சேவிதர் மற்றும் உதவி படைக்கல சேவிதர் ஆகியோர் முன் செல்ல கௌரவ சபாநாயகர், பாராளுமன்ற செயலாளர் நாயகம் ஆகியோரினால் ஜனாதிபதி பாராளுமன்ற கட்டிடத்துக்குள் அழைத்து செல்லப்படுவதை நீங்கள் காணுகின்றீர்கள். We witness the Honourable Speaker and the Secretary General of Parliament formally welcome the Honourable President of Sri Lanka, Anuradhakumara Dasanayake. The President is being escorted to the Robin Room by the Sergeant at Arms and Deputy Sergeant at Arms, and thereafter leading the procession with carrying the mace, followed by the President, the Speaker and the Secretary General. ගරු ජනාධිපතිතුමන් පාර්ලිමේන්තුවට පිවිසීමේදී තඹදොර පසුකර රිදී දොර සහ තඹදොර අතරදී වෙනදා ජයමංගල ගාථා ප්‍රකාශ කළද මෙවර එම කටයුතු සූදානම් වන්නේ නැහැ. ඒ වගේම තමයි ආචාර වෙඩිමුර සහ ත්‍රිවිධ හමුදා ආචාරවලින් තොරවයි මෙවර පාර්ලිමේන්තුවේ දසවන සැසිවාරය ආරම්භ කිරීම සිදු කරනු ලබන්නේ. ජනාධිපතිවරයා තඹදොර සහ රිදී දොර අතර යම් මිනිත්තු කිහිපයක් රැඳී සිටීමේ අනතුරුව ජනාධිපතිවරයා පැළඳුම් කාමරයට යාමට නියමිතයි. එතනින් පසු ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට රැගෙන යනු ඇති. ඊට අනතුරුව ජනාධිපතිවරයා කතානායක අසුනේ අසුන්ගෙන පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 33 වගන්තියේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව පාර්ලිමේන්තුව ආරම්භ වෙනවා. ඒ අනුව සෙන්කෝලය පහළ මාටය තබා ඒ ආකාරයෙන්ම ජනාධිපතිවරයා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලබනවා. කතානායකවරයා මහලේකම් වරුන් අසුන්ගෙන තිබෙන පීඨිකාවේ අසුන් ගන්න අතර ජනාධිපතිවරයා කතානායකවරයාගේ අසුනේ අසුන් ගන්නවා. ජාතික රූපවාහිනිය මේ සියලු දර්ශ